මෙවර ලොක කුසලාන තරංගාවලිය තුළ තරඟ කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට නියමිත තරඟ තුනම සෙමි ෆයිනල් වටයට යාම සඳහා ඉතාමත් තීරණාත්මක තරඟ බවට පත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යම් පසුබෑමකට ලක් වී ඇති මොහොතක 96 ක්‍රිකට් ලෝක ශූරයෙකු වූ හෂාන් තිලකරත්න සහ රවින්ද්‍ර පුෂ්පකුමාර විසින් වත්මන් කණ්ඩායම ගැන අපූරු අදහස් කිහිපයක් දක්වා තිබෙනවා. සටහන උපුටා ගැනීම සිළුමිණ පුවත්පත. හෂාන් තිලකරත්න දැනට ලෝක කුසලානයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ දක්ෂතා අවතක්සේරු කරන්න බෑ. ඒත් ඔවුන්ගේ ක්‍රීඩා විලාශය පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා. පරිණත අධ්‍යක්ෂීම් රසක් ඇති ක්‍රීඩකයන් සිටිනවා. ඒත් ඔවුන් ලකුණු අතරට පැමිණ නැහැ. සමස්ත කණ්ඩායම දෙස බලද්දී පෙනී යන්නේ පිතිකරණයේ දුර්වලතා රැසක් පවතින බවයි. බොහෝ ක්‍රීඩකයන් දැවී යාම් වලට හසුවන්නේ පන්දු යවන්නාගේ දක්ෂ පන්දු යැවීම නිසා නෙමෙයි, පිතිකරුවාගේ දුර්වල පහර දීම නිසා කියලා මට හිතෙනවා. මේ ක්‍රීඩකයන් සියලු දෙනා සිතන්නට ඕනෑ තමන්ට ලැබුණු අවස්ථාව පිළිබඳව. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් රාශියක් බලා සිටිනවා ජාතික කණ්ඩායමට ඇතුළු වෙන්න. ඇතුළත් වූ 11 දෙනා දක්ෂ ක්‍රීඩකයින්. ඒ නිසා තමන්ගේ වගකීම ඉටු කරන්න කටයුතු කිරීමේදී මීට වඩා උනන්දු වෙන්න ඕන කියලා මම හිතනවා. 1996 දී අපි ලෝක කුසලානය ගෙනාවේ දවසින් දෙකෙන් නෙමෙයි. ඇත්තරම ලෝක කුසලානයට සහභාගී වුණ ක්‍රීඩකයන් සියලු දෙනාම ඒ වන විට අවුරුදු 6-7ක් එක දිගට ක්‍රීඩා කරලා තිබුණේ. අපි 11 දෙනා ඒ වන විට වෙන වෙනම හඳුනාගෙන තිබුණා. අපි හිටියේ එක පවුලක් හැටියට. ක්‍රීඩා කරන වෙලාවෙන් පසුවත් අපගේ දරු පවුල් බිරින්දෑවරු එකට එකතු වෙලා වැඩ කටයුතු කළා. අපගේ ගැටලු සියලු දේ අපි සාකච්ඡා කරලා විසඳුම් හොයාගත්තා. ඒ කාලේ සමහර ක්‍රීඩකයින්ට නවතින්න පවා පහසුකම් තිබුණේ නැහැ. කොළඹ අපි අපිට පුළුවන් විදියට එකිනෙකාට උදව් උපකාර කරගත්තා. මේ නිසා කණ්ඩායම අපගේ ජීවිතවල කොටසක් වෙලා තිබුණා. ලෝක කුසලානය ලංකාවට ගෙන ඒමට අපට මේ ශක්තියක් වුණා. කණ්ඩායම දිහා බලද්දී පන්දු යවන්නන්, ප්‍රතිකරුවන් පන්දු රකින්නන් කියලා අපි වෙන වෙනම හිටියේ නැහැ. 11 දෙනාම මේ ඕනම දෙයකට සූදානම් වුණා. ඉදිරිපෙළ, පසුපෙළ, මැදපෙළ මේ සෑම තැනකින්ම නොසිතූ වෙලාවක ලකුණු 500ක් ලබා ගන්න පුළුවන් කණ්ඩායමක් තමයි අපිට හිටියේ. නම්ලත් පන්දු යවන්නෙකුට කඩුලු නොවැටුණු වේලාවට පිතිකරුවෙකු ලෙස නම්ලත් ක්‍රීඩකයා පන්දු යවල කඩුලු ගත්තා. 11 දෙනාම පන්දු රැකීමේදී තම වගකීම අකුරටම ඉටු කළා. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ගෞරව කරමින් ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කළා. මෙන්න මේවායේ සමස්ත ප්‍රතිඵලය ලෝක කුසලානය හිමිකර දුන්නා. රවින්ද්‍ර පුෂ්පකුමාර. මම හිතන්නේ අපිට ඉන්න හොඳම කණ්ඩායමක් තමයි මෙවර ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් තරඟ කරන්නේ. එංගලන්තයේ වේග පන්දු යවන්නන්ට උචිත තනතිරු වල පන්දුවට ඉතා හොඳින් පහර දුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා. ඇන්ජලෝ මැතිවුස්, ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයන් සතු අත්දැකීම් ප්‍රමාණය මේ සඳහා යොදා ගත යුතුයි. විශේෂයෙන්ම තිසර, ඒ වගේම කුසල් ජනිත් පෙරේරා මේ ක්‍රීඩකයන් තරඟ සම්පූර්ණයෙන්ම වෙනස් කළ ක්‍රීඩකයන්, පරාජය වීමට ගිය තරඟ බේරාගත් ක්‍රීඩකයන්. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ආරම්භක පිතිකරුවන් හැරෙන්නට මැදපෙළ, පසුපෙළ ක්‍රීඩකයන් ලකුණු අතර නැහැ. ක්‍රිකට් වල ස්වභාවය ඔහොම තමයි. ක්‍රීඩකයන් පසුබෑමකට ලක් වුණාම කාලයක් යනතුරු ඔවුන්ට තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණෙන්න බැහැ. ඒත් මේ තරඟාවලියට එකතු වෙලා ඉන්න කිසිම ක්‍රීඩකයෙකුට තමන්ගේ වගකීම පැහැර හරින්න බෑ. අනිවාර්යයෙන්ම තම කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ගමන් කිරීමට හැකි සෑම ක්‍රියාවක්ම සිදු කළ යුතුයි. පන්දුවෙන්, පිත්තෙන් මෙන්ම පන්දු රැකීම තුළින් ඒ සිදු කළ හැකි. තවත් ප්‍රධාන කාරණයක් වන්නේ කණ්ඩායම ගැන සිතීම. කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කිරීම. සෑම ක්‍රීඩකෙක්ම සිතිය යුතුයි තමන් මේ ක්‍රීඩා කරන්නේ තමන්ගේ රට වෙනුවෙන් කියන එක මතකයේ තබා ගත යුතුයි. බිඳ වැටී තිබෙන මැදපෙළ සහ පසුපෙළ ශක්තිමත් කරගනිමින් ක්‍රීඩකයන් ලකුණු අතරට පැමිණියහොත් අපට ඉදිරි තරඟ ජයග්‍රහණය කළ හැකි කියලා තමයි මට හිතෙන්නේ. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.